අයවන් නිදුක් නීරෝගිමත් යහපත් වාසනාවන්ත ජයග්‍රහයි කාලසීමා ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම. ඉතින් ඔන්න ඔබ බලාපොරොත්තුෙන් ඉඳ වැඩසටහනට චුට්ට ප්‍රමාදුණත් ඔබ සමග සම්බන්ධ වෙන්නේ. ඉතින් මේ තව දවස් කීපෙන් උදා වෙන 2024 වසරේ මැයි මාසයේ වෙසක් මාසය ඔන්න ඔබට කොහොමද කියලා කතා කරන්නයි මේ උත්සාහ කරන්නේ. ඉතින් මුලින්ම කියන්න ඕන මේ මැයි මාසය කියන්නේ ඉතා සුවිශේෂී මාසයක්. මොකද මේ වසරේ සුවිශේෂීතුම වූ ග්‍රහමාරු වලින් සුවිශේෂීම ග්‍රහමාරු සිද්ධ වෙන මාසෙ. මොකද මේ මාසයේ උදා වෙද්දිම මේ පළවෙනිද මේ ගුරු ග්‍රහය වෘෂභ රාශිගත වීමක් සිද්ධ වෙන. ගුරු ග්‍රහයාගේ මාරුව බ්‍රහස්පති ග්‍රහයාගේ මාරුව සිද්ධ වෙනවා. ඉතින් බ්‍රහස්පති කියන ග්‍රහය විශේෂ වශයෙන්ම අපේ ජීවිතවල ප්‍රබල බලපෑමක් ඇති කර හැකි ග්‍රහයක් නිසාවෙන්ම මේ ඉතා විශේෂයි. එනිසා ඔබ අනිවාර්යෙන් බලාපොරොත්තුකින්ද මම මාසේ දවස් කීපයක් ගෙවුනට පස්සේ මේ වැඩසටහන් මේ මාසේ පලාපලන අනතුරුව ඔන්න මේ ගුරු මාරුව වසරක් වගේ කාලයක් මෙහෙමයි පල්ලෙන්ද ඉඳලා 2025 මැයි 19 දක්වා වගේ බලපාන මේ ගුරු මාරුව ඔබේ ලග්නෙල් ලග්නෙට කොහොමද කියලා කොහොමද ඒ වසර තුළ ඔබ ජීවිතයේ ජයග්‍රහණය උදා කරගන්න කියලා වැඩසටහනක් කියනවා. ඒක බලාපොරොත්තු වෙන්න. ඒ වගේම උදා වූ සිංහල අවුරුද්දත් එක්ක ඒ සිංහල අවුරුද්ද ඒ වසර කොහොමද කියලා කතා කරා ඒ වැඩසටහන් දාලා තිනවා ඔබේ ලග්න ලග්න නොබලපෝ අනිවාර්යෙන් බලන්න. මොකද ඒක ඉතා සුවිශේෂී වූ මේ වසර සැලසුම් කරගෙන වසර ගොඩ යන විදිහ ගැන කියලා තියෙනවා. එනිසා අනිවාර්යෙන්ම ඒක අහන්න. ඒ වගේම තව දෙයක් කියන්න ඕන. එනන්ත මේ මාසයේ පලාපල ගිනව ඔබ අනිවාර්යෙන්ම කල්පනාකාරී වෙන කිසිසේත්ම මම කාගෙන්වත් මුදල් අය කරලා හෝ නොකර මේ පුද්ගලිකෙන් සටන් පරීක්ෂාවට ලක් කිරීම සිදු කරන්නේ කවුරෙකු හෝ මගේ නමින් පෙනහිටලා ඒ පුද්ගලිකෙන් සටන් පරීක්ෂා කරන ඒ මම නෙමේ ඒ හොරෙක්. එනිසා ඒ වගේ දේවල් ගොඩක් වාර්තා වෙච්ච නිසා මිනිස්සුන්ගේ මුදල් අරගෙන ඒ වගේ දේවල් කරලා මිනිස්සුන්ව රවට්ටලා තියෙනවා. එනිසා සැලකිලිමත් වෙන්න මම මේ පොදු පලාපල කතනයක් විතරයි කියන්නේ. මොකද මට මේ ජ්‍යොතිෂය තුල මේ කියන කාරණාවතුල හම්බ කිරීමේ කිසිම අවශ්‍යතාවයක් නැහැ. මේ දේ හැමදේම මට තියෙන එකම අරමුණ මේ ජීවිතේ මේ කාල පරිච්ඡේද මිනිස්සු ගොඩාක් මානසික පීඩාකාරී චිත්ත පීඩාවෙන් ගෙවන කාලය මේ කාල සීමා තුල මේ ජ්‍යොතිෂය තියෙන වටිනාකමත් ජීවිතේට උපයෝග කරගෙන ඒ ප්‍රශ්න විසඳාගෙන ජීවිතේ ගොඩදාගන්න අනිත් අයට සහාය වෙන එක විතරයි මගේ අරමුණ. ඒ නිසා කොහෙත්ම මේක ව්‍යාපාරයක් කරගන්නේ නැහැ. ඒ නිසා කාටවත් ඔය ටෙලිෆෝන් නම්බර්ස් දැම්මට අහුවෙන්න එපා. මම කිසිම දුරකථනක් කියලා සඳහන් කරන්නේ නැහැ. මම ඔබට කියලා දෙනවා ඔබට ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා මේ කියන දේවල් සම්බන්ධයෙන් පුද්ගලිකෙන් සටහන් පරීක්ෂා කරගන්නේ මේ කියන දේවල් සම්බන්ධයෙන් ගැටලුවක් තිබ්බොත් රාගශ්‍රී වට මගේ Facebook පිටුවට මැසේජ් එකක් දාන්න. හැබැයි කාලෙකින් මැසේජ් වලට රිප්ලයි කරන්න බැරුව ගියා. මොකද අධික කාර්යබහුලත්වයත් එක්ක ඉදිරි දින කීපය තුළ විශේෂයෙන්ම වෙසක් සතිය වගේ වෙද්දි අනිවාර්යයෙන්ම මම ඒ සඳහා ඔබට පුළුවන් විදියට රිප්ලයි කරනවා. ඒ නිසා දැන් ඉතින් ඒක ගැන කතා කරන්නේ කාටවත් අහු වෙන්න එපා. කොහෙත්ම මම ජ්‍යොතිෂ්‍ය ව්‍යාපාරයක් විදියටවත් උදව්වක් විදියටවත් කාගත පුද්ගලිකෙන් සටන් පරීක්ෂාවට ලක් කිරීමක් සිද්ධ කරන්නේ නැහැ. එහෙම බලාපොරොත්තු වෙන්නේ නැහැ සමාව ඉල්ලනවා. ඉතින් එහෙනම් අපි කතා කරමු අද මේ 2024 වසරේ මැයි මාසයේ උදාවත් එක්ක මැයි මාසේ පළඳින මැයි මාස 31 වෙනිදා දක්වා කාල සීමා තුළ ඔබේ ලග්නේ ලග්නයට මේ ජීවිතේ ගොඩදා ගන්න ආකාරය. ඉතින් වීඩියෝ අවසානයේ පිළියම් පිළිවෙත් කියනවා. අන්න ඒ දේ අනිවාර්යයෙන්ම කරන්න. මොකද මේක පොදු පළවාපල කතනයක්. ඒකින්ද සමහරක් වෙලාට එක එක අයට වෙනස් වීමක් සිද්ධ වෙන. හැබැයි මොන අසුබ දේ තිබ්බත් ඔබේ පුද්ගලික සටහන් තුළ ඔබේ පොදු පලාපලේ වුණත් ඔය ඕනම අසුබ දෙයක් වෙනස් කරලා සියරසිය සුබ කරගන්න ඒ පිළියම් පිළිවෙත් කියනවා. ඒකයි වේ යුත්තේ. එනිසා අනිවාර්යයෙන් මේ පිළියම් පිළිවෙත් අර තමන්ට හැකි පමණින් තමන්ට කරන්න බැර දේවල් තියෙනවා පුළුවන් දේවල් කරනවා. තමන්ට කරන්න පුළුවන් දේ උපරිමෙන් කරලා ඔබේ ජීවිතේ ගොඩදා ගන්න. එහෙනම් අපි බලමු ඔබේ ලග්නෙන් ලග්නයට මේ උදාවන මැයි මාසේ 2024 මැයි මාසේ කොහොමද කියලා. රාශි චක්‍රයේ 6 වෙනි රාශිය ලග්නාධිපති බුද්ධ ග්‍රහය වූ කන්‍යා ලග්නේ මිනි ආයුබවන්. ඉතින් ඔන්න 2024 වසරේ මැයි මාසයත් උදා වෙන්න ඔන්න මෙන්න තියෙන්නේ. ඉතින් ඒ පස්වෙනි මාසෙව නැත්තම් වෙසක් මාසය තුළ බුද හිමි කන්‍යා ලග්න හිමියන්ට කොහොම වේවිද, කෙසේ කොහොම වුණත් මොන අසුභ දේ වුණත් සුභ දේ වුණත් ඒ අසුභ දේවල් 100%ක් වෙනස් කරගෙන 100%ක් සුභ කරගන්න විදිහ අපි කතා කරමු. ඒක බලාපොරොත්තු ඉන්න මේ මාසය සැලසුම් කරගන්න සමහර අය මන් දන්නවා. ඒ නිසා මෙන්න ඔබේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරන්න ලෑස්ති වෙන්නේ. ඉතින් මේ කාල පරිච්ඡේදය තුළ විශේෂයෙන්ම ඔබගේ ලග්නාධිපති බුධ ග්‍රහය 7 වෙනි භාවයේ කුජ රාහු සමග සංයෝග වෙලා තැන්පත් වෙලා නිතා සුවිශේෂී වූ තත්වයක් තුළ නීච භංගයේ යෝගයක් එක්ක. ඉතින් තව පැත්තකින් කේතු ඔබගේ ලග්න භාවයේ ඉද්දි ශනි ඔබගේ 6 වැන්නේත් රවි සිකුරු ඔබගේ 8 වැන්නේත් ගුරු ඔබගේ 9 වෙනි භාවයේ තැන්පත් වෙලා ඉන්නවා. මේ තැන්පත් වීම තුළ මේ ග්‍රහ ගෝචර මේ මාසේ උදාවෙනදී තියෙන ග්‍රහ ගෝචරය මොකද මේ ගුරුගේ විශේෂත්වයක් තියෙන මෙච්චර කාලයක් ඔබගේ 8 වෙනි භාවයේ තැන්පත් වෙලා හිටපු ගුරු ග්‍රහය ඔන්න වසර 12ට පස්සේ ඔබගේ 9 වෙනි භාවයට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක ඉතා සුවිශේෂී තත්ත්වයක්
කන්‍යා ලග්න හිමියන්ට. ඉතින් ඒ ගැන අපි කතා කරමු. ගුරුමාරුව සම්බන්ධයෙන් මම වැඩසටහනක් වෙනම ගේන්න. ඉතින් එතෙක් අපි මේ මැයි මාසය තුළ මේ හැසිරීම් තුළ කොහොම වේවිද ඔබට කියලා කතා කරමු. විශේෂ වශයෙන්ම සිංහල අවුරුදු පලාපල යහපු අය දන්නවා, අහපු නැති අය අහන්න සූටි වෙලා පිවිසලා ඔන්න කන්‍යා ලග්න වෙන සිංහල අවුරුද්දේ ඉඳලා, කියන්නේ මේ සිංහල අවුරුද්ද ඉඳලා ලබන අවුරුදු සිංහල අවුරුදු දක්වා කාල සීමාව තුළ කොහොම වේවිද කියලා කියලා දෙනවා. ඒක ඉතා සුවිශේෂී කාරණා කියුණා, ඉතා වැදගත් කාරණා. ඉතින් හැම අතින් බැලුවොත් සෑහෙන දුරට සුවදායි කාල පරිච්ඡේද තමයි කන්‍යා ලග්නයට මේ කාල පරිච්ඡේද තුළ ගෙවෙන්නේ. යම්කිසි ආකාරයෙන් පහුගිය කාල සීමා තුළ තිබිච්ච අර්බුදකාරීත්වයන්, යම්කිසි ගැටලුකාරී තත්ත්වයන්, ආරවුල් සහිත තත්ත්වයන් තුළ යම්කිසි නිදහසක් සැනසීමක්, ඒ දේවල් අයින් වෙලා ජීවිතයට සැනසීමක් වෙන කාල පරිච්ඡේදයක්. ඉතින් මේ මැයි මාසය ගැන විශේෂයෙන්ම කතා කරොත් ඔබේ ආර්ථික තත්ත්වයන් තුළ කැපී පෙනෙන යහපත් තත්ත්වයක් පෙන්වීම් කරන කාල සීමාවක්. ඉතින් කන්‍යා ලග්නයට ආර්ථිකමය වශයෙන් තරමක්ගුරට තවත් ඉදිරියට යෑමේ හැකියාව පවතින වගේම එක පැත්තකින් ඔබගේ තැන්පත් ධනය ඉහළ නන්වා ගැනීමට හැකියාව පවතින. මේ තැන්පත් ධනය කියවම මහා ලොකු ධනයක් ගැන ලොකුට හිතන්නේ නෙමෙයි මම මේ කියන්නේ, යම්කිසි ආකාරයෙන් පොඩි හෝ ඉතිරියක් කරගන්න හැකියාව පවතින. කන්‍යා ලග්නෙම ඉතිරි කරන දක්ෂයි. හැබැයි ඔතන තියෙන ගැටලුව ඔබ ඒ දේවල් තුළ දැන් ඉතිරි කරලා හරි අර පරිස්සමෙන් පරිස්සම් කරලා හැබැයි ඒ දේවල් වැය කරන්නේ එතරම්ම අත්‍යවශ්‍ය දේවල් වල නෙවෙයි. අන්න ඒ தත්ත්වය තුළ පොඩ්ඩක් කල්පනාකාරී වෙන්න, මහන්සි වෙලා යම්කිසි ආකාරයකින් ඉතිරි කරගත්තු දේ වැය කරද්දී තව ටිකක් බුද්ධිමත් වෙන්න වගේ බලා ගන්නවා නම් යහපත් කන්‍යා ලග්න මේ කාල දසාව තුළ, මේ මැයි මාසය තුළ, ඒ වගේ මේ කාල සීමා තුළ රැකියාවේ වෙනසක් සිද්ධ වීමේ ප්‍රබල ඉඩකඩක් පවතින. ඒ කියන්නේ රැකියාව වෙනසක් කියන එක අදහස් කරන්නේ රැකියාව මාරු වෙනවා කියන එක විතරක් නෙමෙයි, රැකියා ස්ථානය තුළම ඔබේ තනතුර නැත්නම් ඔබ කරන රාජකාරී ස්වභාවය කුමන හෝ වන්ද වෙනසක් වෙන්න ඉඩකඩ පවතින. නැත්නම් මේ ස්ථිර වෙලා තිබුණ නැත්නම් රැකියාව තුළ ස්ථාවර වෙන්න ඔන්න ඔබට හැකියාව පවතින. නැත්නම් නව රැකියාවකට මාරු වෙන්නත් ඉඩකඩ පවතින. මොකද මේ කාල පරිච්ඡේදයේ කන්‍යා ලග්න හිමියන්ට නව රැකියා අවස්ථා උදා වෙන කාල පරිච්ඡේද නිසා මේ කාල පරිච්ඡේදයේ රැකියාවල් අහිමිව හිටියනම්, රැකියාවල් නැතුව හිටියනම්, රැකියාව බලාපොරොත්තුෙන් හිටියනම් කන්‍යා ලග්න හිමි ඔබට මෙන්න අතිශයින් සුබදායී ආරංචියක් තියෙනවා කියන්නේ මේ මැයි මාසය තුළ. විශේෂයෙන්ම ඔබ මේ මැයි මාසේ 14 දෙනා පස්සේ උත්සාහ දරන්න ඔබට ඔබගේ ඒ රැකියා සිහිනය සැබෑ කරගන්න බලාපොරොත්තු විශ්සිද්ධ කරන්න හැකියාව පවතිනවා. මොකද හේතුව විශේෂයෙන් මේ මැයි මාසේ මැද භාගයෙන් පස්සේ මුල් සති දෙකෙන් පස්සේ කාල සීමාව තුළ ඔබ ගැන අවධානය ඉහළට යම්කිසි ආකාරයෙන් යොමු වෙනවා. මොකක්ද ඒ කියන්නේ? ඔබ දැන් රැකියාවක් කරන කෙනෙක් වෙන්න කියමු අපි මුලින්ම. ඔබ රැකියා ස්ථානයේ ඉහළ තනතුරු දරන අය, එහෙම නැත්නම් රැකියා විධායක ශ්‍රේණිය අයට ඔබගේ දක්ෂතාවය, ඔබේ රැකියාව තුළ තියෙන යම්කිසි ආකාරයක ඔබගේ රැකියා කරන ස්වභාවයේ යහපත්කම ගැන වැටහීමක්, අවධානය යොමු වෙනවා. ඒවා හේතු කොටගෙන ඔන රැකියාව තුළ දියුණුවත් වීමේ ප්‍රබල ඉඩකඩක් පෙන්වුම් කරනවා. වගේම ඔන්න මේ කාලේ සම්මුඛ පරීක්ෂණ වලට යනවා රැකියාව බලාපොරොත්තු වෙයි. අන්නේ සම්මුඛ පරීක්ෂණය කරන අයට ඔබ ගැන ලොකු පැහැදීමක් ඇති වෙනවා. ඔබට යම්කිසි ආකාරයක මේ රැකියාව දිය යුතුයි, ඔබ තමා මෙතන සුදුස්සා කියන හැඟීම ඇති වෙන අන්දමින් ආකර්ශනීය භාවයෙන් යුතුව සහ ඔබගේ දැනුම තුළ, ඔබගේ හැකියාවන් තුළ ඒවා මනාව පිළිඹිබු කරන්න ඔන්න කන්‍යා ලග්න හිමියන්ට මේ මාසේ විශේෂ වශයෙන්ම මැද භාගයෙන් පස්සේ ඉදිරි කාලය තුළ ඒ හැකියාව පවතිනවා. ඒ නිසා ඔන්න ඔබ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගන්න හොඳම කාල පරිච්ඡේදයේ මේ රැකියාවක් සම්බන්ධයෙන් කන්‍යා ලග්න හිමියන්ට. ඒ වගේම පොඩ්ඩක් මේ පහුගිය කාල සීමා තුළ රැකියාව තුළ ටිකක් පීඩාකාරී තත්ත්වයන් තුළ, ගැටලුකාරී තත්ත්වයන් තුළ, කකුලින් ඇදීම් තුළ, ප්‍රශ්න ගැටලු මතු කිරීම තුළ, මතු වීම තුළ පීඩා වින්දනම් ඔන්න හිතට සහැල්ලුවක්, යම්කිසි ආකාර උදා වෙන තත්ත්වයක් පෙන්නුම් කරනවා කන්‍යා ලග්න හිමියන්ට. ඉතින් ඒක නිසාවෙම ඔන්න කාලයකට පස්සේ රැකියාව සම්බන්ධ කාරණා තුළ තරමක් දුරට සැහැල්ලුවෙන් කටයුතු කරන්ද, සැහැල්ලුවෙන් ඒ ඔබට පැවරණ රාජකාරී නිවැරදි අන්දමින් කරන්ද ඔන්න කන්‍යා ලග්නෙමෙන් මග පෑදෙන කාලයක්. හැබැයි පුංචි කාරණාවක් තියෙනවා මේක හොඳට හිතරගෙන දැන්. දැන් මම කිව්වනේ මේ රැකියා ස්ථානය තුළ ඉහළ නිලධාරීන්ගෙන් ඔය විධායකයගේ ඔය මේ ආකර්ෂණීය ලැබෙනවා, ඒ දේ තුළ ඔවුන්ගේ අවධානය යොමු වෙනවා කියලා. අන්න එහෙම වුණහම යම්සි ආකාරයෙන් ප්‍රවේශම් වෙන්න ඔය විරුද්ධ ලිංගිකයන්ම කටයුතු කරද්දී ඔය අනවශ්‍ය විදිය බැඳීම් හටගන්න, ඒ බැඳීම් සඳහා යෝජනා ඉදිරිපත් කරන හේතු කාරණා යදන. ඒ කියන්නේ දැන් කන්‍යා ලග්න හිමි පුරුෂ පාර්ශ්වයාට ඉහළ තනතුරු දරන කාන්තා පාර්ශ්වයෙන් යම්කිසි ආකාරයේ අයුතු බලපෑම් මේ සඳහා යොමු වෙනවා. වගේම කන්‍යා ලග්න හිමි කාන්තා පාර්ශ්වයාට ඉහළ තනතුරු දරන පුරුෂ පාර්ශ්වයෙන් ඔය යම්කිසි ආකාරයකින් ඒ වගේ අයුතු බලපෑම් ඇතිවීමට කඩකොත් පෙන්නුම් කරන නිසා ඔන රැකියා තුළ ගැටලුවක් කියලා කතා කරොත් ඔය දේ තමා තියෙන. ඒ දේවල් බුද්ධිමත්ත ගැටලුවක් නොවන ආකාරයෙන් ඒ දේවල්ට මුහුණ දීලා ඒ දේවල් නිවැරදි ආකාරයෙන්
යම්කිසි ආකාරයක මැඩ පවත්වා ගන්න පුළුවන් නම් කන්‍යාලග්න හිමියන්ට ඇත්ත වශයෙන්ම ගතු මේ මාසය තුළ රැකියාව තුළ ප්‍රබල අන්දමින් සාර්ථකත්වයක් හෙබ වෙන කාල පරිච්ඡේදයක් වෙනවා. ඒ වගේම මේ කාලේ අලුත් රැකියා බලාපොරොත්තු වෙන හිටපෑට සුසුකම් වලට සරිලන අන්දමින්ම රැකියාවල් අත්පත් කරන රැකියාවල් තුළ ඒ රැකියාවල් ඔබේ කරගන්න හැකියාව පවතිනවා. සුසුකමට ඔබේ සුසුකම් වලට ඔබ බලාපොරොත්තු වූ ආකාරයට. ඒ වගේම මේ කාල සීමාව තුළ අර රැකියාව තුළ වැටුප් වැඩිවීමකුත් බලාපොරොත්තු විය හැකි කාලයක්. ඔන්න ආදායම් තත්ත්වය ඉහළ යනවා. අඩුම වශයෙන් දීමනාවක් හෝ මේ කාලේ ඔබේ වැටුපට එකතු වෙන්න නැහැ. නැත්තම් දැන් මේ මැයි මාසය තුළ කතා කරොත් සමහරට එහෙම පඩිය වැඩි වෙනවා. ඔන්න වැටුප් ළඟදිම වැඩි වෙනවා. ඒ දින වකවානු අනුව ස්ථාවරය ස්ථීර ආරංචියක් හෝ මේ මාසය තුළ ඔබට ලැබෙනවා. ඒකට ඉංගියක් හෝ ලැබෙන කාල පරිච්ඡේදය නිසා ඔන්න වැටුප වැඩි කරගන්න, පඩිය වැඩි කරගන්න, කීයක් හරි වැඩිපුර ඉතුරු කරගන්න බලාපොරොත්තු වෙන හිටපු අයට සුභ ආරංචියක් කියන්න තියෙනවා. ඒ වගේම මේ කාල සීමාව තුළ පොඩ්ඩක් ධනලාභ ඇතිවීම ඉඩකඩව පවතින නිසාවෙන් අර ඒක ධනලාභ කියන සාමාන්‍ය රැකියාව පඩිය වැඩි වෙන එක ධනලාභය. සමහර විට මේ ධනලාභ කිව්ව ගම මේ ස්විප් ටිකට් ඇදෙන එක කියලානේ. නෑ, ධනලාභ කිව්වහම මේ ටිකට් ඇදෙන එක විතරක්ම නෙමෙයි, ඔන්න රැකියාවේ පඩිය වැඩි වීමත් ධනලාභයක්. එහෙම නැත්තම් විශේෂිත වූ ආකාරයෙන් ඔබට නොසිතූ ආකාරයේ මොකක් හෝ දෙයක් ලැබීම, මුදලක් ලැබීම හේතු කාරණ දෙන ඔය වගේ එක එක විදිහේ දහස් ගණන් ක්‍රම දින ලැබෙන ඔන්න ඔය මොකක් හෝ ආකාරයකට සාපේක්ෂව හිතුවටට තරමක් දුරට මුදලක් අතර ලැබෙන්න හේතු කාරණා යෙදෙන මාසයක් මේක. අඩුම වශයෙන් ඔය පරණ දිය තිබ ණයක් නොලැබී තිබිලා ඇදිලා ඇදිලා ඉඳලා ඒක හෝ ඔබට ලැබෙන කාල පරිච්ඡේදයක්, නැත්නම් ඒක ලැබෙනවා කියන ආරංචිය හෝ ලැබෙන කාල පරිච්ඡේදයක් කොහොමත් ධනය සම්බන්ධයෙන් නුතුන යහපත් තත්ත්වයක් තමයි කන්‍යා ලග්න හිමියන්ට මේ මැයි මාසයේ විශේෂ වශයෙන්ම පෙන්눔 කරන්නේ. මේ කාල සීමාව තුළ අර තැම්පත් ධනය ඉහළ යනවා, ඒක වැය කරලා බුද්ධිමත් වෙන්න කිව්ව වගේම හැබැයි ඔබ දැන් සාමාන්‍ය මාසයේ වියදම් තියෙන්නේ. දැන් අනවශ්‍ය වියදම් සාමාන්‍ය මාසයේ ජීවිකාව තුළ වියදම් පාර්ශ්වය පාලනය කර ගැනීමටත් උපරිම උත්සාහයක් දරනවා. මොකද මේ කාල සීමාව තුළ ඔබේ ඒ සැලසුම යහපත්. මොකද දැන් මාසයේ වෙනදාට වියදම් වෙන තැන් තියෙනවනේ. දැන් ඔබ ගමනාගමනය සඳහා හෝ ඔය වගේ වෙනම් කරලා තියෙද්දි ඒ වියදම් ටිකක් කපා හරින්න, ඒ දේවල් මොකක් හෝ හේතුවක් උඩ පාලනයකට ලක් කරන්න. නැත්තම් මේ කාල සීමාව තුළ ඒ ගමනාගමනේ මෙච්චර කාලසක් බස් එකේ වියදම් කරන් කියන, නැත්තම් තමන්ගේ වාහනේ කියන ඔන්න ට්‍රාන්ස්පෝර්ට් එකක් හරි ලැබෙන්න. අන්න නැත්තම් සෞඛ්‍ය වියදම් එක ගද්දි දැන් සෞඛ්‍ය කටයුතු මෙන්නදට අතින් වියදම් කරන සෞඛ්‍ය කරද්දී ඔන්න දැන් රැකියා කරන ස්ථාන තුළ ඉන්ෂුරන්ස් එකක් ලැබිලා ඒ සෞඛ්‍ය වරප්‍රසාද ලැබෙන කොහොම හෝ ආකාරයෙන් වියදම් පාලනය කරන්න. නැත්තම් දැන් කෑම හැමදාම යද්දි අරන් ගියා, දැන් ඔන්න එහෙම ගෙනියන්න ඕනේ නැහැ, රැකියා ස්ථානෙන් කෑම ලැබෙන. ඔය වගේ ඕන තරම් තියෙනවා, මට කියන්න පුළුවන් මේ වෙලාව හැටියට කීපයක් විතරනේ. අන්න ඒ අවස්ථා තුළ ඔබේ සාමාන්‍ය වියදම් පස තුළ යම්කිසි පාලනයක් සිද්ධ කරගන්න ඔන්න හැකියාව පවතිනවා. ඒ දෙයත් ඔබට අර ඉතිරිය ධන ඔබේ ස්ථාවර ධනය යම්කිසි ආකාරයකින් වැඩි කරගන්න හැකියාව පවතිනවා කියන දෙයට ඒක එක්කාසු කරගන්න පුළුවන්. හැබැයි ඒ ඉතිරි කරන දේ වියදම් කරද්දී අර මම කලින් කිව්වා වගේ ප්‍රවේශම් වෙන පැහැදිලි ඇති මම මේ කියන කාරණාව. ඒ වගේම මේ කාලේ චුට්ටක් ලෝභකමකුත් දැනෙනවා, ටිකක් ලෝභයි මේ කාලේ කන්නේ අලග නිමෙ. මෙහෙමයි, තමන් මහන්සි වෙලා හම්බ කරගත්තු දේ ඉතිරි කර ගැනීම සමප් ලෝකී අර්ථයක් කියමු සමට ඒක ලෝභකම වෙන්න පුළුවන්. නමුත් මේ ජීවිතයේ මේ කාල පරිච්ඡේදයන් තුළ මුදල් කියන දේ අතිශයම වැදගත් දෙයක් වෙද්දි ඒ වගේ දේවල් අර ඒ වගේ ආරක්ෂා කර ගැනීම ලෝභකමක් නෙමෙයි, ඒක බුද්ධිමත්කමක්. ඒ නිසා කවුරු මොන දේ කිව්වත් ඔබ ඒ ඔබගේ යහපත් පුරුද්ද අතහරින්න එපා මේ කාලේ. මොකද අනාගතය වෙනුවෙන් හිතන කාලයක් මේ කාලේ. අනාගත වෙනුවෙන් මුදලක් ඉතිරි කරගන්න, අනාගතය ගැන සැලකිලිමත් වෙලා අනාගතයේ මොකක් හරි හදිස්සියකට මේ මුදල් යොදා ගන්න, නැත්නම් මොකක් හෝ අවස්ථාවකට යොදා ගන්න, නැත්නම් මොකක් හරි අනාගත ඉලක්කයක් වාහනයක් ගැන නිවසක් හදන, වයිඩමක් ගන්න, මොකක් හෝ ඔබේ ඉලක්කයක් උදෙසා මුදල් ඉතිරි කරන්න මේ කාලේ යහපත්. හැබැයි ඒ දේවල් අර නොසිතූ වෙලාවක අනවශ්‍ය විදිහට වියදම් වෙන්න ඉඩකඩ පවතින නිසායි මුලින්ම පුන පුනා දෙතුන් වතාවක්ම කිව්වේ ඒක යම්කිසි ආකාරයෙන් පාලනයක් කරගන්න. කන්‍යා ලග්නමියන්ගේ ගෘහ ජීවිතේ, පවුල් ජීවිත ගැන කතා කරොත් මේ කාල පරිච්ඡේද තුළ විශේෂ වශයෙන්ම මම ඇත්තරම හරිම මේ කනගාටුවෙන් කියන්න කැමැත්තෙන් නෙමෙයි, හරිම අකමැත්තෙන් තමයි පහුගිය කාල පරිච්ඡේදයේ තුළම කන්‍යා ලග්නමියන් මේ විවාහ ජීවිතය ගැන කතා කරේ. හැම වෙලෙම විවාහ ජීවිතේ ගැටලු කියන්නේ, ගැටලු කියන්න වෙන්නේ සමහරක් අර කියන්න ඕන දේවල් බරපතල තත්ත්වයන් අඩු කරලා තරමක් දුරට අර හිතට යම්කිසි ආකාරයෙන් ගැටලුවක් නොදැනෙන ආකාරයෙන් කියන්න වුණා. මොකද හේතුව ඒ තරම්ම පවුල් ජීවිත කුටුම්භ ජීවිතය ඇතුලේ ගැටලුකාරී තත්ත්වයන් නිර්මාණය වුණා පහුගිය කාල පරිච්ඡේදය තුළම කන්‍යා ලග්න හිමියන්ගේ. හැබැයි ඔන්න දැන් ඒ තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් වෙලා තියෙනවා. කලබල විය යුතු නැහැ. ඔන්න කාලෙකින් හරි සතුටින් කියන්න පුළුවන් ගෘහ ජීවිතය තුළ
ගොඩක් යහපත් දේ සිදු වෙන කාල පරිච්ඡේදයක් තමයි මේ මේ මාසයෙන් පස්සේ උදා වෙන කාලේ විශේෂයෙන් මේ මේ මාසය තුල ගෘහ ජීවිතය ඇතුළත තිබෙච්ච ප්‍රශ්න නොසිතූ ආකාරයෙන් විසඳෙන සමහරක් වෙලාවට තත් බල ලෙස ගෘහ ජීවිතයේ ඉහිරිලා කඩා ඉහිරිලා තිබිච්ච පවුල් නැත්නම් යම්කිසි කඩා ඉහිරෙන තිබුණු පවුල් එපා වෙලා තිබුණු අය ගැටලු මතුවලා තිබු පවුල් ජීවිතය යම්කිසි ආකාරයකින් ඔන්න ඒ ප්‍රශ්න निराකරණය කරගෙන නොසිතූ විදියට ඒවා එක්කාසු වෙන නැවත යහපත් ලෙස පවුල් ජීවිතයක් ගත කරන්න හැකියාව උදා වෙන කලයි. මේක හැබැයි මේ මාසය තුල එකපාර ශණියෙන් වෙනවා කියන එක නෙමෙයි. හැබැයි මේ මාසෙන් පස්සේ ඒවට නිවැරදි පසුබිම පරිසරයේ හැදෙනවා යහපත් ලෙස. ඒක නිසා ඔන්න කන්‍යා ලග්න හිමියන්ගේ පවුල් ජීවිතයට ඔන්න යම්කිසි ආකාරයෙන් සතුට ළඟා කරන කාල පරිච්ඡේදයක ආරම්භය මේ මාසය තුලින් සිදු වෙනවා. වගේම පහුගිය කාල සීමා තුල පවුල් ජීවිතයේ කුටුම්බ ජීවිතවල තිබිච්ච අගහිංකම් දුරු වෙනවා. සමහර වෙලාවට පවුල් ජීවිතය ඇතුලේ තනිකරම ඔබ ඇදගෙන ගිය ආර්ථික මෙතත්ෙන් දොර සහකාරයාගේ සහකාරියගේ හෝ පවුලේ ඇතුලේ ඉන්න වෙනත් කිසිම කෙනෙකුගේ සහයක් නොලැබී ඔබ තදබල ලෙස උපරිමයෙන්ම ඔබේ පවුල් ජීවිතය ඇතුලේ බර ඇද්දා. ඔන්න ඒකට සැහැල්ලුවක් දැනෙන කාලයක ඔන්න තවත් පවුලේ කෙනෙක්ගේ එක්ක සහකාරයා සහකාරිය නැත්තම් දරුදරියෝ වැඩිහිටි දරුදරියන් දරුදරියෝ සහෝදර සහෝදරියෝ හෝ නැත්නම් මව්පිය පාර්ශ්වයෙන් හෝ කුමන හෝ අන්දමකින් ඔන්න පවුලේ ආර්ථිකයට අර 100ක් දරුවවන 75ක් දරුවන පොඩි හෝ සැහැල්ලුවක් එක්ක ඔබට අර සමසම හෝ ඒ දේවල් තුල ඒ බර සැහැල්ලු වෙන තත්ත්වයක් පෙන්වම් කරනවා. ඒක තුල යහපත මනසට යම්කිසි ලොකු සැනසීමක් ඔබට අත් වෙනවා. ඒ වගේම මෙතෙක් දවසක් හම්බ කරන දේ සම්පූර්ණයෙන්ම මේ දේවල් වියදම් කරන උනදී ඔන්න අර කිව්වා වගේ තැම්පත් දණ ඉහළ යන්න ඉතිරියක් කරගන්න ඒ දේ තුල සාර්ථකත්වය සැහැල්ල ඔබට ලැබෙනවා. අනිත් පැත්තෙන් අර හැමදේම ඔබේ ආදායම අහිමි වුණොත් කියන බයත් එක්ක මොකද පවුලට වෙන්නේ කියලා තිබිච්ච බය වුණත් අඩු වෙනවා. මොකද තවත් කෙනෙක් හෝ කීප දෙනෙක්ගේ ඒ දේ තුල සහය ලැබීමත් එක්ක. හැබැයි වර පහුගේ කාල සීමා තුළදී ඔබ තුළ තිබෙන මුරංගුඩු ස්වභාවයේ ආවේගශීලීත්වයත් ටික අඩු වෙන්න පටන් ගන්නවා. ඒකත් යහපත්. මොකද අර විච්ච මානසික පීඩාකාරී චිත්ත පීඩාකාරීත්වයට උඩට හේතු වුණානේ. එහෙම රැකියා තුළ බාධා තෙද්දී ආර්ථිකමේ අගහිංකම් තුළ එද්දී නිකන් ආවේගශීලීත්වය යම්කිසි ආකාරයේ මුරණ්ඩුකම් තුළ මතුවෙන්න ඉඩකඩ සාමාන්‍යයි. අන්න ඒ தත්ත්වයේ මේ මනස සැහැල්ලු වීමත් එක්ක ටික අඩු වෙලා ගිහිල්ලා ඔබත් යම්කිසි පාලනයකින් යුතුව ටිකක් ආදරණීය බවක් ඔබ තුළ එනවා. අන්න ඒ දේ තුළත් ඔය පවුල් ජීවිත තුළ ගැටලු අඩු වෙලා සාමකාමීත්වය මතුවෙන්න සතුට සමගිය උදා වෙන්න හේතු කාරණා යෙදෙනවා. ඒ වගේම මේ කාලේ සාමාන්‍යයෙන් දරුබල බලාපොරොත්තුෙන් හිටියන ඒ පැත්තෙන් නම් චුට්ටක් ප්‍රවේසම් විය යුතු වෙනවා. මොකද හේතුව ඔය ගප්සා වීමට ලක් වෙන්න හේතු කාරණා යන්නේ කරලා තියෙනවා. මේ කලබල වෙන නෙමෙයි මේ දේවල් කියන්නේ යම්කිසි ආකාරයකින් ඒ දේ ගැන සැලකිලිමත් කටයුතු කරන එහෙම්මෙන් ඔය ආහාර ගද්දී අනතුරු උදායක දේවල් කරද්දී චුට්ටක් ප්‍රවේසමෙන් කටයුතු කරන ඒ දේ මග හරවා ගන්න ඔබට හැකියාව පවතිනවා. ඒක නිසා නැතුන ඒවා අයියෝ කියලා කලබලෙලා ඉන්න නෙමෙයි. හැබැයි දරුවෝ ඉන්න කන්‍යා ලග්න හිමියන්ට ඔන්න මේ කාසියම තුළ දරුවන්ගේ කටයුතු තුළ යම්කිසි ආකාරයකින් සතුරු වෙන්න පුළුවන්. ඒවට යම්කිසි ආකාරයකින් අර ඔවුන්ගේ ජයග්‍රහණ දැකලා ඔබේ ජීවිතේ යම්කිසි සතුටක් සහනයක් ළඟා කරගන්න හැකියාව පවතිනවා. ඒ වගේම මේ කාලේ චුට්ටක් අඳින පළඳින විදිහ පොඩ්ඩක් වෙනස් කරන්න පෙළඹෙනවා කන්‍යා ලග්න හිමියුටක්. දැන් පහුගිය කාල සීමා තුළ ඇඳපු විදිහට නෙමෙයි පොඩ්ඩක් වෙනස් වෙනවා අඳින පළඳින විදිහ. නැත්තම් ඔබ පහුගිය කාලේ වැඩිපුර පාවිච්චි කරපු වර්ණ නෙමෙයි මේ කාලේ අන්න අලුත් විදිහට වෙනත් පාටවල ඔබ වැඩිය පාවිච්චි නොකරපු වර්ණ අඳින්න හේතු කරනවා. කොණ්ඩා ස්ටයිල් එක පොඩ්ඩක් වෙනස් කරනවා. රැවුල කපන විදිහ පොඩ්ඩක් වෙනස් කරනවා. යම්කිසි අඳින පළඳින විදිහ පොඩි වෙනසක් කරනවා. අර ටිකක් අංගපසඟ ටිකක් ලස්සනට හදාගන්න පෙනට යම්කිසි ආකාරයෙන් තමන්ගේ රුව වර්ධනය කරන්න උත්සාහ කරනවා. මේ කාන්තා පිරිමි ભેදෙන් තොරව කන්‍යා ලග්න හිමි මේ පැත්තෙන් උත්සාහ කරනවා. යම්කිසි ආකර්ෂණීය භාවයක් ඔබ තුළ මම මුලින්ම කිව්වනේ රැකියාවත් හට ගන්න කියලා. ඒකට ඔය ඔබේ රූපශ්‍රීය වෙනස් වීමත් හේතුවක් වෙනවා. ඒක අනිවාර්යයෙන්ම කිය යුතු කාරණාවක්. ඒ වගේම යම්කිසි ආකාරයක පහුගිය කාලට සාපේක්ෂව නොවිදි සැප සම්පත් විඳින්න හැකියාව ලැබෙනවා. ඒ වගේම දැන් ඇත්ත කතා කරද්දී කන්‍යා ලග්න හිමියන්ගේ පෞල් ජීවිත තුළත් ඔය කම් සැප වුණත් එකක් අඩු වෙලා තිබ්බේ. ඒවා පරිබාහිර පාර්ශ්වලින් ලැබුණත් ඒ දේවල් තුළ ගැටලුකාරී තත්ත්වයන් තිබේ. ඔබ බලාපොරොත්තු වුණු මේ මිහිරියාව ඒ ජීවිතය තුළ තිබෙන්නේ. ඔන්න දැන් ටිකක් ඔබට ඒ දේ තුළ යහපත් ලෙස ඒ සැප සම්පත් භුක්ති විඳීමේ හැකියාව, ඒ රසය විඳීමේ හැකියාව හැමදේම පවතිනවා. මේ කාල සීමා තුළ ප්‍රේම සම්බන්ධතා තුළ නම් රැවටීම වල ලක් වෙන ඉඩකඩ ටිකක් බහුලයි. ඒක නිසා මේ කාල පරිච්ඡේද විශේෂයෙන්ම විවාහක අය ඔය බැඳීම් වලට යන්න උත්සාහ කරන්න එපා මේ කාල සීමා තුළ. මොකද මම කියවනේ මේ ඒ සම්බන්ධයේ ආකර්ෂණීය භාවයක් පෙන්වුම් කරනවා කියලා. ඒ ආකර්ෂණීය භාවය හේතු කොටගෙන ඔබට ගැටලු තමයි මතුවෙන ඉඩකඩ වැඩි. මොකද හේතුව ඔවුන් ඔය තියෙන ආදරයක් උදෙසා නෙමෙයි මේ බැඳීම් ඇති වෙන. ගොඩාක් දුරට
වෙනත් වෙනත් ලාභ ප්‍රයෝජන ගැනීම උදෙසා එන්නේ. ඒක නිසා දැන් විවාහක වුණත් අවිවාහක වුණත් ප්‍රේම සම්බන්ධතා තුළ පොඩක් ගැටලුකාරී තත්ත්ව නම් මතුවෙන එකට කරපදන විශේෂ වශයෙන්ම රැවටීම් වලට ලක් වෙන එකට තන ඔබ අවංකව හිටියත් ඔබට කවදාකවත් අවංකත්වයෙන් නොලැබෙන තත්ත්වය මේ කාලේ වෙනවා. ඒ වගේම හදිස්සියේ තීන්දුව තියෙන විවාහ සම්බන්ධ හදිස්සියේ තීන්දුව తీරන අරගෙන ඔන්න ජීවිතේ ප්‍රශ්න එකතු කරන්න ඉඩකට පවතිනවා. මේ යහපත් කාල සීමා තුළ ඔන්න බැඳීම් වලින් ගැටලු මතුවෙන එකට පවතිනවා. ඒ නිසා ඔය විශේෂයෙන්ම ටිකක් අඩු වයසේ ඉන්න කන්‍යා ලග්න හිමියෝ ඔය හදිසි විවාහයන් වලට යන්න ඒ වෙලාවේ රැවටිලා ඒ වෙලාවේ තියෙන ආකර්ෂණයට රූපයට අර වචනවල තියෙන ආකර්ෂණේ භාවයට දුරදිග නොසිතා ඔන්න ඒ දේවල්ට වෙලා ආකර්ෂණය වෙලා හදිසි විවාහය වලට ගිහිල්ලා ජීවිතේ අවුල් කරගන්න ඉඩකට පවතිනවා. ඒ නිසා විවාහය කියන කාරණා තුන ගොඩාක් බුද්ධිමත්ව කටයුතු කරන්න වග බලා ගන්න මේ කාල පරිච්ඡේද වල. මොකද නැත්තම් පසුතැවෙන්න වෙනවා. කන්‍යා ලග්න හිමි ඔබට පසු කාලීනව ඒ කියන්නේ තව හිතුවක්කාරී ස්වභාවයන් ඉතින් ඈත් කරගෙන පුළුවන් තරම් උත්සාහ කරන්න බුද්ධිමත් මේ බැඳීම් කියන කාරණා ගැන ඔබ තීන්දුව තියන ගන්න රැවටීම් වලට ලක් වෙන්න එපා. වචන වලට පිටත පේන ඔපේර නෙමේ මේ වෙලාවේ ඔබ ගොඩක් බුද්ධියෙන් දුරදිග හිතලා ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න කන්‍යා ලග්න හිමියෝ ඔබ. ඒත් එක්කම අධ්‍යාපනය ගැන කතා කරොත් ඔන්න අධ්‍යාපනය සම්බන්ධ කාරණා තුළ අතිශයින් යහපත් කාල සීමා. මොකද හේතුව අධ්‍යාපනයේ තියෙන යම්කිසි උත්සාහය උනන්දුව ඔබ තුළ වැඩි වෙන කාල පරිච්ඡේදය. ඒ දේ තුළ යම්කිසි ආකාරයෙන් දැන් මේක මේ පාසලන දා වයස දවුදරෙන් පමණක් නෙමෙයි කියන්නේ වැඩි හිටියය ඉගෙන ගන්න අය ඔය උසස් අධ්‍යාපනයේ කැම්පස් වල ඉන්න අය ඒ වගේම නැත්නම් ඔය වෘත්ති අධ්‍යාපනය කරන ඕනෑම කෙනෙක් අවුරුදු 60ක් වුණත් 100ක් වුණත් අපි ඉගෙන ගන්න ඕනේ. එනේ ඉගෙන ගන්න දේ තුළ උත්සාහය උනන්දුව යම්කිසි ආකාරයෙන් වැඩි වෙනවා. හැබැයි ඔකට පුංචි බාධාවක් එල්ල වෙනවා. විශේෂයෙන්ම ඔය පාසල යන ඔය පුංචි නව යෞවන වියේ තරුණ තරුණිය නැත්නම් ඔය උසස් අධ්‍යාපනයේ තරුණ තරුණිය ටිකක් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න බැඳීම් වලට නම් යන්න උත්සාහ කරන්න එපා. මේ අධ්‍යාපනයේ තත්ත්වයන් තුළ මේ හොඳ කාලේ අධ්‍යාපනයට ඔබ උනන්දුවෙන් ඉන්න කාලේ ඒ කඩා කප්පල් කරගන්න ඔන්න බැඳීම් නිසා ඇතිවෙන ඉඩකඩ ප්‍රවණතාවය වැඩි. ඒක නිසා ටිකක් සැලකිලිමත් විශේෂයෙන්ම මේ උසස් අධ්‍යාපනය ආධාරණයට පොඩ්ඩක් සුළුසුළු බාධක ඇති වෙන ඉඩකඩ පවතිනවා. හැබැයි උත්සාහය උනන්දුවක් තියෙන නිසා ඒක මැඩගෙන ඉදිරියට යන්න හැකියාවකුත් පවතින නිසා අර අහක යන ප්‍රශ්න ඔබේ ඒ අධ්‍යාපනයට බාධා කරගන්නේ නැතිව කටයුතු කළොත් ඔබට මේ තත්ත්වයන් තුළ යහපත ළඟා කරගන්න හැකියාව පවතිනවා. ඒ වගේම මේ කාල සීමා තුළ මේ යම්කිසි ආකාරයෙන් මේ බැඳීම් කියුවේ අධ්‍යාපනයට බාධා කරන ආකාරයෙන් සමහර ප්‍රේම සම්බන්ධතා විතරක් නොවෙන්න පුළුවන්. සමහරට මේ යාළුවෝ හින්දා යාළුවන් කරන කියන දේවල් නැත්නම් යාළුවෝ බව යම්කිසි වැරදි දේවල් පොළඹව ගන්න නැත්නම් කට්ටිය එකතු වෙලා කට්ටි පයින් අනු ඒ වගේ හේතු කාරණා හින්දා පවා අධ්‍යාපනයට බාධා එල්ලෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා බැඳීම් කිව්වහම ඔය ආදර බැඳීම් විතරක් නෙමෙයි හොඳින් මතක තබා ගන්න ඔය මිත්‍ර සමාගම් ඇතින නැත්නම් ඔය අලුතෙන් එකතු වෙන විශේෂයෙන්ම ඔබට එකතු වෙන අලුතෙන් එකතු වෙන යාළුවෝ ඉහෙලියන් ගැන ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕන නිසා ඔබ ඔබගේ අධ්‍යාපනික වශයෙන් බාධා කරගන්න වගේම නොමග යන්න ජීවිතයේ යම්කිසි ආකාරයකින් පසුපසර යන්න හේතු කාරණා යයින් ඉරේ කඩ වැඩි. ඒක නිසා කන්‍යා ලග්න හිමියෝ ප්‍රවේශම් විය යුතුයි. වයස කීය වුණත් මේ අධ්‍යයන ඔබ වැඩිහිටි දරුවෙක් වෙන්න පුළුවන් නැත්නම් කුඩා දරුවෙක් වෙන්න පුළුවන් කොහොමින් කොහොම හෝ වේවා අන්න ඔය වගේ බාධක එල්ලවීමේ ඉඩකඩක් ප්‍රවණතාවයක් පෙන්වුම් කරන නිසායි මම මේ දේ ඔබට පුන පුනා කියන්න උත්සාහ කරේ. මේ කාල පරිච්ඡේදවල කන්‍යා ලග්න හිමියටත් කියන්න තියෙන්නේ උෂ්ණාධික රෝග වලින් ටිකක් සැලකීමත් වී යුතුම කාල පරිච්ඡේදයක් ශරීරය තුළ යම්කිසි ආකාරයෙන් ඔය තුවාල ඇති වෙන දද කුෂ්ඨ ඇති වෙන්න යම්කිසි ආකාරයකින් පිලිස්සීම් තත්ත්වයන් ඇති වෙන ඉඩකඩ පතන පිලිස්සීම් තත්ත්වයන් කියන්නේ ගින්දරින් එන හානි වගේම මේ කාල සීමා තුළ සූර්යාලෝකයටත් හදව තියෙන නිසා අර මං කියවන මේ කාල සීමා තුළ ලස්සන ආකර්ෂණ වැඩි කරගන්නත් එහෙම මේ ඔය ක්‍රියාකාරකම් කරනවා කියලා අන්නේ ඒ පැත්නුත්‍ය ප්‍රවේශම් විය යුතුයි. රූපලාවන් නිෂ්පාදන අනක්ගුණ නැතුව හොයන්න බලන්න නැතුව ප්‍රමිතියන් නැතුව නිසි ප්‍රමිතියන් නැතුව ඒ දේවල් පාවිච්චි කරන්න යන්න එපා. ඒ දේවල් තුලත් හානි වෙන්න ඉඩකට පවතින නිසායි මම මේ දේ කිව්වේ. අර නිවැරදි ලෙස ප්‍රමිතියක් ඇති දේ පමණ ලස්සන වෙන එක යහපත් ලස්සන වෙන එක නරකයි කියනනම් ඒ මිනිස්සයා මේ ලෝකේ ජීවත් වෙන කෙනෙක් නෙමෙයි. ඒ යම්සි ඊර්ෂ්‍යාව දුසා කියන දේ ලස්සනීම අතිශයෙන් යහපත් ආකර්ෂණීය භාවය ඇති කරගැනීම අතිශයෙන් යහපත්. හැබැයි ඒ සඳහා යොදා ගන්න ක්‍රමවේද නිවැරදි නිසි ප්‍රමිතිය තුළ දේවල් පමණක් යොදා ගන්න වග බලන්න. නැත්නම් ඒ දේ තුළ හානිකර තත්ත්වයන් උද්ගත වෙන්න හැම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයන් හැම සම්බන්ධයෙන් රෝගී තත්ත්වයන් ඇති වෙන්න දීර්ඝකාලීන වශයෙන් හෝ ඇති වෙන්න හේතු කාරණා යෙදෙනවා. ඒ නිසා ටිකක් සැලකිල්ලෙන් කටයුතු කරන්න. ඒ වගේම වහුගඩු අක්මාව යටිබඩ උදරය යටි උදරය ආශ්‍රිතව ගැටලු මතුවෙන ඉඩකඩ පවතිනවා. ඒ සම්බන්ධයෙන් කැල සැලකිලිමත් විය යුතුයි විශේෂ වශයෙන්ම. මොකද මේ කාලසේ මතවල අක්මාවේ තෙල් තැම්පත් වීම සිරෝසිස් තත්ත්වයන් පෙන්නුම් කරනවා. එනිසා තෙල් අධික ආහාර ගද්දී ටිකක් ප්‍රවේශම් වෙන්න ඒ ආහාර නොකනෝ බී ඉන්න කියන එක නෙමෙයි කියන්නේ. ඒ තෙල් ආහාර ගත්තාම ඒ දේවල් තුළ අඩු වෙන ආහාර තියෙනවා. ටිකක් වැඩිපුර වතුර බීලා ව්‍යායාම කරලා ඒ දේවල් අවම කරගන්න පුළුවන්. අන්න ඒ නිසා තමන් හැමදේම ආස දේවල් අතහරින්න එපා. ඒ ආස දේවල් ගන්නවනම් ඒ දේවල් තුළ යම්කිසි ආකාරයෙන් සයිඩ් ඉෆෙක්ට්ස් තියෙනවනම්
ඒවට නිවැරදි ලෙස ඒ කරන්න තියෙන දේවල් කරන්න. එතකොට ඒ දේවල් ඔබ අවශ්‍ය කර ආස කරන දේවල් කාලා බීලා නිවැරද නිරෝගීව ඉන්න හැකියාව පවතින. මොකද මේ කාල සීමා තුළ අක්මාව සම්බන්ධ රෝග තත්ත්වයන් වගුරු සම්බන්ධ රෝග තත්ත්වයන් ටිකක් තද බල ලෙස පෙන්නුම් කරන නිසා වැඩිපුර වතුර බොන්න ඒ මොකද ඒ තත්ත්වෙන් පිරිසිදු වතුර බොන්න ඒ තත්ත්වෙන් මගහරවා ගන්න හැකියාව පවතිනවා. වගේම අර කිව්ව වගේ ශරීරය තුළ හම තුළ දිලීර ආසාදිත තත්ත්වයන් රෝගී තත්ත්වයන් නැති වෙන්න ඉඩ කඩ පවතිනවා. ඔය නිතර නිතර පොඩි පොඩි අසනීපකාරී තත්ත්වයන් නැති වෙන වැඩි ඉඩ කඩක් පවතිනවා. තව පැත්තකින් අර කාන්තා පාර්ශ්වයේ අයට කියන්නේ තියෙන්නේ ඔය ගර්භාෂය ආශ්‍රිත ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙනවා. ඒ කියන්නේ අර මම කලින් කිව්වා මේ ගැබිනි මාවුරු ප්‍රවේශම් වෙන කියලා. ගැබිනි අය ඇත්ත එහෙමයි. කාන්තාවන්ගේ මේ ගර්භාෂයේ ගැබිනි නොවුනත් ඔය ගර්භාෂයේ ගැටලු මතුවෙنده ඉඩ කඩ පවතන නිසායි මම කිව්වේ මේ කාලසීමා තුළ කුමන හේතුවක් උඩ මේ කාලපද්‍ය තුළ පොඩ්ඩක් ඔය රෝහලකට යන්න සිද්ධ වෙන කාරණා නම් තියෙනවා. වෙන කෙනෙක්ගේ කටයුතු වුණත් රෝහල් ගත වෙنده හෝ රෝහලකට යන්න ඉඩ කඩ ප්‍රවණතාවය වැඩි. ඒ නිසා තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන තමන් සැලකිලි මත කටයුතු කරන මේ කිසි දෙයක් ඔබ බය කරන්නේ මේ කියන්නේ. මේ අවදානම ගැන ඔබට පහදලා දුන්නා. මේ අවදානම ඇති නොවෙන්න සූදානමින් කටයුතු කරලා මේ අවදානම වළක්වා ගන්න. මම කියපු දේ බොරු කරන්න. පස්සේ මට බැනන කමක් නැහැ. ඔන්න ඔය කියපු ඒ කියපු කිසි දෙයක් උන්නේ නැහැ. මම ඒ දේවල් ඔක්කොම වෙනස් කරගත්තා. ඔයා කියන්නේ බොරු කියලා ඒ අහගන්න මම කැමති. ඒ මට විය යුත්තේ ඒ දේ. නැතුව වැඩන්නේ අයියෝ ඔබතුමා ඒ දවස්වල කිව්වා මම ඒ ඇහැව්වා. ඒ විදිහට මේ දේ සිද්ධ වුණා මම මෙහෙම අසනේ පුණා මට මෙහෙම බාධක ආවා. අන්න ඒ වගේ දේවල් අහන්න අයි එහෙම අර ඒව හරි ගියා කියලා මට සතුරු වෙන්න බෑ. මට ඒ වගේ දේවල් අහන්න කිසිම කැමැත්තක් ආසාවකුත් නැහැ. මට වෙන්න ඕනේ ඔන්න ඔබතුමා කියපු වැරදි දේවල් සියල්ල වෙනස් වුණා. සුබ දේවල් සියල්ල වුණා. අන්න එහෙම අහන්න පුළුවන් නම් ඒක තමයි වියුත්. ඒක කරගන්න තමයි මම මේවා ටිකක් අර හිතට දැනෙන්න අවධානන් සහගතව කියන්නේ. නැත්තම් බය කරලා ඔබ තව මානසික වටන් නෙමේ කල්තිය අවධානන පෙර සූදානම් වෙලා ජීවිතයේ තියෙන ගැටලුකාරී තත්ත්වයන් අසුභකාරී තත්ත්වයන් වෙනස් කරන සියල්ල සුබ කරලා ජීවිතය මේ මාසයත් ඉදිරි කාලයක් ජයග්‍රහණය කරගෙන යන්න. ඒ නිසා ඔබට පුළුවන් කන්‍යාලග් නිමියෝ බය වෙන්න එපා. කාලෙකින් සෑහෙන දේවල් යහපත් පැත්තට වෙනස් වෙලා තිනවා. සුළු සුළු බාධක ඒවි. ඒ බාධක තත්ත්වයන් වෙනස් කරගන්න. මොකද මේක පොදු ලග්න පලාපල කතනයක්. මේ දේවල් තුළ කියන දේවල් සමහර ලෝභ වංගෙන් සටහන් තුළ පිහිටීම් දසාවල් අපලොබ්බද්ව තුළ වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මේ වීඩියෝ අවසන් පිළියම් පිළිවෙත් කරොත් ඒ වෙනස්කම් සිදු නොවි 100%ම යහපත පමණක් යොදා ගන්නත් ඔබට හැකියාව පවතිනවා. ඒ නිසා ඔන්න කන්‍යාලග් නිමියෝ විශේෂයෙන්ම මේ තත්ත්වයන් තුළ ජීවිතය ජය ගන්න උත්සාහ දරන්න ඔබට හැකියාව පවතිනවා. ඉතින් මේ මාසය තුළ ඒ වගේම මේ දීර්ඝ කාලිනු මේ මාසය විතර පමණක් වළංගු වේව නෙමේ මේ ඉදිරි කාලය සාර්ථක ජීවිතය ජයග්‍රහණය කරගන්න ඔබේ ජීවිතයට මේ තියෙන අසුභකාරී දේවල් සම්පූර්ණ ඉවත් කරන සුබ දේවල් පමණක් ළඟා කරගන්න ජීවිතයෙන්ම ප්‍රශ්න මුර දෙන්න ජයග්‍රහණ ලබන්න පිළියම් පිළිවෙත් මොනවාද කියලා අපි දැන් කතා කරමු. ඉතින් විශේෂයෙන්ම බලාපොරොත්තු වෙච්ච දේ මේ අනිවාර්යෙන් Tamanට හැකි පමණින් කරන්න මේ සඳහා ඉතා විශේෂිත පිළියමක් පිළිවෙතක් මම ඔබට කියනවා. මේක ඔබ බ්‍රහස්පතින්දා දිනයක තමා කරන්න ඕනේ. මේක මේ පුළුවන් අය අනිත් අය ඕනෑම වෙලාවක් යොදාගන්න හැකිනම් ඔබ බ්‍රහස්පතින්දා උදෑසන 6:25 6:45 අතර හෝ බ්‍රහස්පතින්දා රාත්‍රී 8:25 8:45 අතර මේක කරන්න උත්සාහ කරන්න. සෑම බ්‍රහස්පතින්දාම කරන්න පුළුවන් වඩා හොඳයි. මහා අමාරු දෙයක් නෙමෙයි. මේක මේ විශ්වයේ යම්කිසි ආකාර තැම්පත් වුණු යහපත් ශක්තිය ඔබ තුළට ආකර්ෂණය කරගන්න කරන පිළියමක් පිළිවෙතක්. ඉතින් මේක තුළ මුලින්ම අර කියපු වෙලාවල උදෑසන වෙලාවන වඩා හොඳයි. නැත්නම් හවස රාත්‍රී වෙලාවත් ගැටලුවක් නැහැ. නැත්නම් ඔබට හැකි වෙලාවක ඔබ ඔබගේ ආගම දහමට දැන් ඔබ බෞද්ධෙක් නම් ඔබේ බුදු පහන දල්න තැන පහන දල්ලලා මුලින්ම බුදුන්ට ඒ පහන පූජා කරන්න. මේ පහන් පූජාව ලෝතුරා මාමණනි බුදු පියන් වහන්සේටම පූජා කරමි, පූජා වේවා කියලා පූජා කරලා ඊට පස්සේ තවත් පහනක් දල්ලන්න. ඒ පහන ඔබ දෙවියන් අදහනවා නම්, ඔබ දෙවියන් විශ්වාස කරන ශිව දෙවියන් උදෙසා ඒ පහන දල්ලන්න. ඔබ අන්‍යාගමිකයෙක් නම් ඒ ඔබගේ සම්සයකර දෙවියන්ට පහන දල්න ස්ථානයේදීම මේ දේ කරන්න කිසි ගැටලුවක් නැහැ. දල්වල ඉවරලා මම මේ කියන මන්ත්‍රය ඔබ කීප වතාවක් අවම වශයෙන් 21 වතාවක්වත් උච්චාරණය කරන. මේ කටපාඩමින් ඔබ දැනන් ඉන්න එක තරම් යහපත්. මොකද මේ පද 4 තියෙන්නේ, අමාරු නෑ. ඒක ශබ්ද කරන ආකාරයම ඔබට කියන්න. ඒ වචන අකුරෙන් මේ තිරේ දිස් වේවි දැන් බලන්න. ඉතින් ඒ මන්ත්‍රය කටපාඩමේ ඔන්න 21 වතාවක් උච්චාරණය කරන්න. මේ දේ තුල හැබැයි පුළුවන් නම් මේ බ්‍රහස්පතින්දා දවසේ මේ දේවල් කරද්දි ඔබ නිර්මාංශ වෙනවන අතිශයම යහපත්. මේ தත්ත්වය තුල මස්මාංශය වැලකෙසින්න උත්සාහ කරනවන. ඒ වගේම මේ බ්‍රහස්පතින්දා දවසේ තරන්නේ මේ ඔබට හැකිනම් දිනපතා වුණත් මේ ගැටලුවක් නෑ මේ කළාට. ඒ වගේම ඔබට මොකක් හෝ දුකක් කරදරයක් හදිසියේ කෝපයක් ගැටලුවක් මොකක් හෝ දෙයක් ඇති වෙන ඕනෑම වෙලාවක මේ මන්ත්‍රය ඔබ 7 වතාවක් ඇස් දෙක වහන උච්චාරණය කරන්න. ඒ හැම තැනකදීම ඔබේ ජීවිතයේ
ඔබ නොසිතුව ආකාරය ශක්තියක් ඔබට ලැබේ. මේ ඉතාමත්ම ප්‍රබලයි. එනම් මේ නිවැරදිව ශබ්ද කරන ආකාරය ඔබ අහගන්න, මේ තිරේ දිස්සන වචනත් එක්කම ඔබ කටපාඩම් කරගන්න. ඕම් ත්‍රයම්බකම් යජාමහේ සුගන්ධිම් පෘෂ්ටි වර්ධනම් ඌර්වාර් රුකමිව බන්ධනාන් මෘත්‍යෝර්මුක්ෂීය මාන්ෘතා. ඔන්න ඔය ආකාරයට ඔබ ඒ කියන මන්ත්‍රය ඒ ආකාරයට උච්චාරණය කරන, නිවැරදි කටපාඩම් කරලා නිවැරදි උච්චාරණය සහිතව ඔබ තුළ ඔබට හිතාගන්න බැරි විදිහ මේ විශ්වය තුළ ගැඹුරු ශක්තියක් ඔබේ ජීවිතයට හැම ප්‍රශ්නයකටම විසඳුමක් එක්ක, ඔබේ ජීවිතයට යම්කිසි ආකාරයක සැහැල්ලුවක් සතුටක් එක්ක ගොඩාක් දේවල් ලැබෙවි. එකපාර නෙමෙයි, කාලයක් යද්දි ඔබ පුළුවන් තරම් මේ දේ මේ පිළිවෙත කරන ගම දැහැමි වෙන්න බලන්න. දැහැමි වෙන්න වෙන්න මේ දේ තුළ දෙන ප්‍රතිඵල ඔබට ඉතාමත්ම ප්‍රබල වේවි. ඔබ පුදුමාකාර විදිහට ඒ ප්‍රතිඵල ලබාවි. මේ ඉතාමත්ම බලගතු මන්ත්‍රයක්. මේ දේ තුළ ඔබ මම ජීවිතේ පුද්ගලිකව අත්හදාවල් ගොඩක් අයට කියලා ඒ දේවල් තුළ ඒ අයලගේ ජීවිතේ ප්‍රශ්න ගැටලු විසඳාගෙන ක්ෂණික උත්තර ලබමින් ඉදිරිට ගියා. ඒක නිසායි මම කිව්වේ ඔබට ප්‍රශ්නයක් ගැටලුවක් හිතට ආවත්, මොන හරි හිතාගන්න බැරි විදිහ දෙයක් ඔබ පැටලවිල්ලක පැටලුණත් මෙන්න මේ කියන දේ තුළ ඔබේ මනසට යම්කිසි ධනාත්මක භාවයක් අත්වේවි. ඒ නිසා එයයි විය යුත්තේ. ඒ දේ ඔබ අනිවාර්යයෙන්ම උපරිමම අත්විඳින්න උත්සාහ දරන්න. මේ දේ තුළ පුළුවන් තරම් අධ්‍යාත්මික වශයෙන් ආගම දහමට ලැබිව ධාර්මිකව කටයුතු කරන්න ජීවිතේ ඔබට දිනන්න පුළුවන්. ඉතින් ඔයත් එක්කම නිතර අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරන, සජ්ජායනය කරන පුරුද්දක් කරගන්න. මොකද අභිසංවිධාන පිරිත අතිශයම වැදගත් මේ කාල පරිච්ඡය තුළ. ඔබට මේ දේ තුළ තියෙන දේ ඔබ උද්‍යාසන අවදිච්ච ගාම්ම අර අපි හැමදාම කරන්නේ මෝර පිරිත, ඡන්ද පිරිත, කන්ද පිරිත, සූර පිරිත, සද්බුදු වන්දනාව ශ්‍රවණය කරනවා. ඒක දැන් හැමදාම මම ඔබට කියනවා. එහෙනම් ඒකටත් අභිසම්බිධාන පිරිතත් ඔබ එකතු කරගන්න. සූ ටීවී වල ගියාන මේ ඩිස්ක්‍රිප්ෂන් එකෙත් ඇති ඒ ලින්ක් එක, ප්ලේලිස්ට් එක, ඒ නිවැරදි උච්චාරණ සහිතව ඒ පිරිත් දේශනාවල ඔබට සවන් දෙන්න පුළුවන්. ඒ නිසා ඒ උදෑසන අවදිච්ච ගාම මෝර පිරිත, ඡන්ද පිරිත, සූර්ය පිරිත, කන්ද පිරිත, සද්බුදු වන්දනාවත් එක්කම අභිසංවිධාන පිරිත ශ්‍රවණය කරන්න, සජ්ජානය කරන්න, ඇඳේ ඉඳලම ඒ දේ කරන්න, නැගිටලා ගිහිල්ලා ඔය පහන් පූජා කළ කරන්න ගියොත් ඔක කාලයක් තිස්සේ කරන්න හම්බෙන්නේ නැහැ. සති අධ්‍යයක් ඇද ඔක මගේ හැරෙනවා. ඒ නිසා උදෑසන නැගිට ගාම ඇඳට වෙලා වේලසෙන් පුඩක් නැගිට්ටා, ඇඳට වෙලා හිටියා, ඉයර්ෆෝන් එක දාගත්තා, මෙන්න සූ ටීවී වල තියෙන ඒ පිරිත් දේශනා ශ්‍රවණය කරා. රාත්‍රි නිඳර පෙරත් ඒ විදිහටම කරලා නිදාගන්න. අන්න ඕක පුරුද්දක් කරගන්න ජීවිතේ ලොකු පෙරලියක් ප්‍රබලත්වයක් අත් කරගන්න පුළුවන්. මොකද ඕක මම ආවට කියලා කරන දේවල් නෙමෙයි, කියන දේවල් නෙමෙයි, වසර ගානක් කියලා කරපු අය ඔන්න ගිහින් බලන්න පහුගිය වීඩියෝස් වල කමෙන්ට්ස් වල ඔවුන් ජීවිත ජයගත්ත හැටි. කොච්චර අමාරුකම් ආවත්, වෙලා බැලුවොත් නරක වෙලාවල් තිබ්බත් මේ තරම් යහපත ළඟා වෙලා නැහැලු ජීවිතේ මේ වගේ කාලයක් කියලා. ඒකට හේතුව ඔවුන් ජීවිතේට මේ කියන මේ ශබ්ද විද්‍යාත්මකව තියෙන වටිනාකම එකතු කරගෙන පුළුවන් තරම් ඔවුන්ගේ ඕරා එක ධනාත්මක කරගෙන තියෙන ඍණාත්මක දේවල් ඉබේම එතකොට නැති වෙලා යනවා. ඕක තමයි සරල සංසිද්ධිය, විද්‍ය හරි අතිශයම විද්‍යාත්මක සංසිද්ධිය. ඒ නිසා ඒක ඔබ අත්හදා බලනවත් මාසයක් දෙයක් මේක කරලා බලන්න, පියවරෙන් පියවර යද්දි දවසින් දවස ඔබේ ජීවිතයේ යහපත් පෙරළිය ඇති වෙන ආකාරය ඔබටම පුදු වෙයි. ඒ අතරතුරදී පුංචි පුංචි කඩාවැටීම් ඇතිවි. ඒවට මුලින් ගණන් ගන්න එපා. ඒවට කොහෙත්ම බය වෙන්න එපා. ඔබ මේක නොකඩවා කරයි යන්න ඔබේ ජීවිතේ ඔබට ඕන වෙලාවට ඒ නිවැරදි නිවැරදි ආකාරන වෙයි. අමාර දේවල් අහිමි වේවි. ඒ අහිමි වෙන දේවල් ඔබ හිතුවට ඒක අයහපතක් කියලා ඔබට පස්සේ පැහැදිලි වේවි. ඒ දේවල් සියල්ල යහපත සිද්ධ. ඒ කියන්නේ ඒකේ අදහස මේ සියලු දේ ඔබේ යහපතට පමණක් සිද්ධ වෙන නිසා වෙයි. ඒ නිසා ඒ කියපු දේවල් අනිවාර්යයෙන්ම නිවැරදි දිනපතා කරන්න උත්සාහ කරන්න. අනිත් දේ අනිවාර්යයෙන් මේ මාසය ආරම්භ වෙන දවසේ, මාසයේ ආරම්භක දවසේ පළවෙනිදට ඔබ ඔබ ඉන්න රට නගරය අනුව සූර්ය උදා වෙන වෙලාව හොයාගන්න. අපි හැමදාම කෙනෙක් පිළිවෙත අද අහන අයටත්, අද මුලින්ම මේ වැඩසටහන අයට මම කෙටියෙන් කියන එක තේරුම් ගන්න. ඔබ එදා උදෑසන සූර්ය උදාව, පළවෙනිදා උදෑසන සූර්ය උදා වෙන වෙලාව හොයාගන්න. හරිම සරලයි, Google එකට ගිහිල්ලා දිනේ පළවෙනි මැයි පළවෙනිදා 2024 කියලා ටයිප් කරලා ඔබ ඉන්න රට නගරය ගහලා සන්රයිස් කියලා ටයිප් කරනවා. ඉස්සර සන්රයිස් කියලා ටයිප් කරත් කවන්න සන්රයිස් කියලා ගැහුවා, ටයිප් කරා. ඔබ ඉන්න රට නගරය ඒ වගේම එදා දිනේ මැයි පළවෙනිදා 2024 කියලා ටයිප් කරලා සර්ච් කරන්න. එතකොට ඔබට සූර්ය උදා වෙන වෙලාව අපිට හොයාගන්න පුළුවන්. ඒ වෙලාවට කලින් ඔබ ඇහැරිලා පෑකට ගහමන කලින් ඇහැරිලා ඉස්සලම් පිරිසුදු වෙලා නාන්න පුළුවන්. අය නාන්න පීනස ලෙඩ්ඩු එහෙම නාන්න යන්න එපා. ඒගොල්ලෝ ටික පිරිසුදු වෙලා ඔන්න ඉස්සලාම කළ යුත්තේ ඔබගේ ආගම දහමට අනුව ඒ කටයුතු කරන බුදු පහන දලන බුදු පහන අනිත් ආගම් වල ඒ ආකාර කටයුතු කරලා ඊට පස්සේ ඔබ ගිහිල්ලා
ඔබ හරි ඔබේ ගෙදර කෙනෙක් ලවා හරි සුදු කිරිබතක් සකස් කරගන්න. සුදු කිරිබතක් සකස් කරගෙන එයින් පොඩ්ඩක් අනුභව කරලා ඔබ ඉක්මනින් ඉඳගෙන මේසයක් ගාව ඔබ ලියන්න මේ මාසේ ඔබේ වියහියදම් ඔබ බලාපොරොත්තු වෙන විදිහට ඇස්තමේන්තුගත වියදම් මොනවාද ආහාර පාන සඳහා ගමනාගමනයේට ඖෂධ සෞඛ්‍ය කටයුතු අධ්‍යාපනය හැම එකක්ම ලියන්න. ඔබ බැංකු ණයක් ගෙවන ණය ෆිනෑන්ස් වාරිකයේද නැත්නම් සීට්ටු සල්ලිද හැම එකක්ම ලියන්න. ලියලා ඕකට තව පුංචි දෙයක් එකතු කරන පොඩි මුදලක් හෝ ඉතිරි කිරීම සඳහා කියලා ලියන්න. ලියලා මේ ඔක්කොම එකතු කරන්න. මේ එකතු කරාම මේ මැයි මාසය පුරාට ඔබ ජීවත් වෙන්න අවශ්‍ය ඇස්තමේන්තුවක් වෙනවා. ඉතින් මේ දෙයට තව දෙයක් එකතු කරගන්න. ඔබ ලිව්වට පස්සේ ඔබ හැම මාසෙම උත්සාහ කරන්ද ඔබේ වියදමේ ලියපු ප්‍රමාණය අභිභව නොයන්න වග බලන්න. පුළුවන් තරම් රුපියල් 500,000 කර ඉවල ඉතුරු කරගන්න. ඒ ඉතුරු කරගෙන ඒ ඉතුරු වෙන ප්‍රමාණයත් අර ඉතිරි කිරීම සඳහා යොදවන්න. ඕක මේ සරල පිළිවෙත ක්‍රමයක්. නමුත් අපේ පිළිවෙත එක නෙමෙයි. දැන් ඔබට ඔන්න ඊට පස්සේ ඔබ දන්නවා මේ මාසය සඳහා ජීවත් වෙන්න අවශ්‍ය කරන දේ. ඒ වගේම තව පැත්තකින් ලියන්න මේ මාසයේ ඔබේ ඉලක්ක මේ අලුත් දෙයක්. මේ මාසය සඳහා ඔබේ ජීවිතේ අත් කරගන්න ඔබේ බලාපොරොත්තු ඉලක්ක කියලා තව එකක් ලියන්න. ඒ කොලේ අරගෙන ඔබ නිතර ඔබට පේන තැනක අලවලා තියන්න. ඒක එහෙම අලවලා තියලා අර වියදහියදන් කොලේ අරගෙන ඔබ එකතු අරගෙන ඊට පස්සේ මේ සූර්ය උදා වෙන වෙලාවට හරියටම දැන් සූර්ය උදා වෙන මොහොතට ගිහිල්ලා නැගෙනහිර දිශාව බලාගෙන ඉර උදා වෙනවා පේන අය ඉන්නවා නැත්තම් බිල්ඩින් වල ඉන්නට ඒවා පේන්නේ විතරට වල ඉන්නට පේන්නේ ඒ කමන්නේ නැගෙනහිර දිශාව බලාගෙන ඔබ සූර්ය දේවිය නමස්කාර කරන සූර්ය දේවිය නමස්කාර කරන්න ඒත් එක්කම පුංචි ස්තෝත්‍රයක් තියෙනවා මන්ත්‍රයක් තියෙනවා ඒක කියන්න ඕම් සූර්යාය නමහ ඔන්න ස්ක්‍රීන් එකේ උඩ ඒක තියෙනවා ඔන්න ඔය ස්තෝත්‍රය කීප වතාවක් හැකි වතාවක් කියලා සූර්යදේවයන් නමස්කාර කරන මොකද මේ සූර්යදේවියෝ කියන්නේ අපේ ජීවිතේ හැම දෙම දෙනනේ අපි මොකද ගහක් ගලගත විද්‍යාත්මක පිළියරන් තියෙන මේ ශාකවල ඔය ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ මේ සූර්යාලෝකය නිසා කියලා මේ ලෝකේ පැවැත්ම රඳාපවතින සූර්යා නිසා කියලා ඉතින් ඒක නිසා ඒකට අපි කෘතඥ වීමක් තියෙන අපර දක්වන දෙයට කෘතඥ වෙන එක තමයි මේ ඕම් සූර්යාය නමහ කියලා සූර්යදේව වන්දනා කරලා ඊට පස්සේ ඔබ අදිෂ්ඨාන කරන මේ මාසයේ ජීවත් වෙන්න මට මේ වගේ මුදලක් අවශ්‍ය වෙලා දෙනවා. ඉතින් මේක සඳහා මට අසනීප හැදිලා රෝගාබාධ හැදිලා මේකට බාධා වෙන්න පුළුවන්. අනතුරු වෙලා බාධා වෙන්න පුළුවන්. නැත්නම් මේ රටේ ලෝකෙ වෙන දේවල් අනුව මොනවා හෝ හේතුකට බාධා වෙන්න පුළුවන්. නැත්නම් මොනයම් හෝ කාරණාවක් මගේ ගෙදර කෙනෙකුට කරදරයක් වෙලා හෝ වෙන්න පුළුවන්. ඒ බාධක ඇති නොවේවා. සාධාරණ ක්‍රම තුලින් නිවැරදි ක්‍රම තුලින් මගේ රැකියාව තුළ මගේ ව්‍යාපාර තුළ මගේ ආදායම් මාර්ග තුළ මේ උපයා ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ප්‍රාර්ථනා කරලා ඒත් එක්කම මේ ලෝකේ ජීවත් වෙන සියලුම සත්වයන්ට විස ගෝල සර්පයෝ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නපුරු සත්තු වෙන්න පුළුවන්. අහිංසක සත්තු වෙන්න පුළුවන්. විශාල සද්දන්ත සත්තු වෙන්න පුළුවන්. කුඩා ඇහැට නොපෙනෙන ජීව වෙන්න පුළුවන්. ඔය හැම කෙනාටම මේ මාසය තුළ කුසගින්න නිමේවා. ජීවිතේ ජීවත් වීමට ඒ තත්ත්වය උදා වේවා කියලා ප්‍රාර්ථනා කරලා සියලු සත්වයන් දුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා ඔන්න ඔබේ ඔබේ මාසයේ වැඩ කටයුතු ආරම්භ කරන්න. මේක මහා බලවත් දෙයක්. සමහරවිට මේක විහිළුවක් වගේ හැඟෙවෙ මුලින් අහද්දි. හැබැයි කරපු අය දන්නවා මේ දේ තුළ තියෙන මහා ධනාත්මක භාවය ජීවිතේ රෙන සැලසුම මේ මාසය තුළ සාර්ථකත්වය ඔබට පැහැදිලි වේවි. කරලා බලන්න ජීවිතය දිනන්න මේ හැම දේ තුළම ඔබට ජයග්‍රහණය අත්කරගන්න ප්‍රබල හැකියාවක් පවතිනවා. අනිත් පැත්තෙන් කතා කරාම අනිවාර්යෙන් අර හැමදාම කියන්නේ මාස එක දවසක් සිකුරාදාවක් කරනවා වඩා හොඳයි. නැත්නම් ගැටලුවක් නැහැ. ඔබ කැමති දවසක දිවා ආහාර වෙල නිරාහාරව ඉන්න උත්සාහ. නිරාහාරව ඉඳීම තුළ ටිකක් දුක ඔබට දැනෙනවා. වේදනාව දැනෙනවා. ওই වේදනාව තුළ යම්කිසි ආකාරයෙන් අපි කර අකුසල් කර්ම ඒ නියෝජනය වෙනවා. ඒ නිසා ඔබ දවල් 10 ඉඳලා හවස 4 විතරනක වතුර විතරක් බීලා නොකා නොබී ඉන්න. හැබැයි එදා දිනේ ඔබ ආහාර වේල තියෙනවනේ. ඒ දවල් ආහාර වේල ඔබ කණ්ඩ නැති කෙනෙකුට අසරණ කෙනෙකුට දෙන්න ඕන. නැත්තම් සතෙකුට හරි කමන්නේ. අහිංසක සතෙක් ගෙදර ඉන්න සතර දීලා දෙන්නේ හැමදාම උඩ කණ්ඩ බොන ලැබෙනවනේ. ඔය පාර යන අහිංසක සතෙකුට හරි කමන්නේ. කුරුල්ලෙකුට හරි කමන්නේ දෙන්න. ඒ දේ තුළ ඔබ ගොඩාක් ආස කරන ආහාර පාන තියෙනවා නම් තව වඩා හොඳයි. ඒතකොට තමයි හිතට දැනෙන්නේ තවත්. ඉතින් ඒක නිසා තමන් වේදනාවක් අත් කරගනිමින් ඒම වේ වේදනාවම වෙන කෙනෙක්ගේ නිවන එක ඉතාමත්ම තත්ත්වය ඒක යහපත්ම තත්ත්වය ඒක අකුසල් යටපත් වෙනවා වගේම අකුසල් කර්ම යටපත් වෙනවා වගේම කුසල් වඩන දෙයක්. සාමාන්‍ය අපි දානයක් දුන්නත් අපි කාලත් දානයක් දුන්නත් ඒකේ මහා කුසලයක් තියෙනවා. මෙතන තියෙන වෙනස්කම අර අකුසල් යටපත් වෙන තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒක නිසා මේ දේ අනිවාර්යයෙන්ම කරන්න උත්සාහ කරන්න. මෙයත් අතිශයෙන් බලගත් දෙයක්. ඒක නිසා ඒ දේවල් තුළ ජීවිතේ එක් කරන ධනාත්මක භාවය අත්විඳලා
ජීවිතය දිනන්න මේ තුළ ඔබට අතිශයම සාරතක වෙන්න හැකියාවක් පවතිනවා. ඉතින් ඒ වගේම පුළුවන් නම් අහිංසක අසරණ කෙනෙක් වෙනින් මේ මාසෙත් වැදගත් දෙයක් කරන්න, ඔවුන්ගේ බඩගින්න නිවන්න, නැත්නම් අධ්‍යාපනික වශයෙන් අහිංසක දරුවන්ට උදව් කරන්න, නැත්නම් ඔවුන්ගේ අවස්ථාවක් ඉෂ්ට සිද්ධ කරන්න, මොකක් හෝ දෙයක් ජීවිතේ යහපතක් වෙන දෙයක් කෙනෙකුට කිසිම දෙයක් බලාපොරොත්තු නොවී කරන්න පුළුවන් නම් ඒදී අනිවාර්යයෙන් හැම මාසෙම එක්කෙනෙකුට හරි එක දෙයක් හැකි පමණින් කරන්න උත්සාහ කරන්න. ඒ දේ තුලත් හැම වෙලෙම තමන් ගැන මනසට ධනාත්මක දෙයක් ආරෝපණය වෙනවා. අන්න ඒක තමයි ඔය අසුභකාරී ඍණාත්මක දේවල් මැඩපවත්වන තියෙන ප්‍රබලම தත්ත්වය. ඕක අනිවාර්යයෙන්ම කරන්න. අනිත් පැත්තෙන් කතා කරොත් කිතුණු කතෝලිකාය විශේෂ වශයෙන්ම අර බ්‍රහස්පති දවස්වල අර පහන දැල්ලලා අර මන්ත්‍රය කියන දේ කරන්න. ඔබට ශිව දෙවියෝ ඔබ අදහන්නේ නැතිද වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඔබ දෙවියන් වහන්සේ සිහි කරලා මේ පහන දැල්ලලා ඒ කියපු මන්ත්‍රය ඒ ආකාරයෙන්ම කරන්න. මේක ඉතාමත්ම ධනාත්මක දෙයක්. විශ්ව ශක්තිය ආශිර්වාද විශ්ව ශක්තියේ බලය ඔබ තුළට ඔබේ මනසට ඔබේ ඌරකට ආරෝපණය කරගන්න හොඳම තත්වයක් තුළ හොඳම විසඳුමක්. ඒ නිසා අනිවාර්යෙන් ඒ දේ කරන්න. ඒ වගේම බ්‍රහස්පති දවසවල රාත්‍රී 11 12 අතර අනිවාර්යයෙන්ම ශුද්ධෝපය ගත කරන්න. ඒක භාවනාත්මක ශුද්ධෝපයක් වෙනවා නම් වඩා හොඳයි. ඒ දේ කරන්න එදාට පුළුවන් නම් නිර්මාංශ වෙන්න ඉතාමත් යහපත්. ඒ වගේම දිනපතා ශුද්ධෝ ජපමාලේ උච්චාරණය කරන්න පුරුද්දක් වශයෙන් කරන්න. එහෙම අපහසු නම් ජපමාල පන්තියක් හරියාම වශයෙන් පුළුවන් උච්චාරණය කරන්න. ඒ දේ තුළ ඔබේ ජීවිතයට යහපතත් වේවි. අනිත් පැත්තෙන් මහා සන්තියාගෝ මුනිතුමාට බාරහාර වෙනවන මේ කාලය අතිශයම මෙහපත්. තයි වගේම සබස්තිමනතු පාට බාරහාර වෙනවන මේ කාලය අතිශයම මෙහපත්. ඒ දේ හැම දේ තුළම ජීවිතයේ ධනාත්මක භාවය අත්විඳලා ඔබ ජීවිතය දිනන්න. එතකොට ඔබට මොන ඔබගේ කේන්ද්‍ර සටහන් තුළ පුද්ගලික පිහිටීම්වල මොන අසුබෙ තිබ්බත්, කොයි පැත්තෙන් අපල උපද්‍රව තිබ්බත් ඔය කිසි දෙයක් ඔබට වැදගත් වෙන්නේ නැහැ. ඒ දේවල් සියල්ල යටපත් කරගනිමින් සීජර් සීයා ජීවිතය යහපත් වෙනවා වෙනවමයි. හැම දෙයකම මනස ධනාත්මක භාවයයි අත්‍යවශ්‍යම. ඒ වගේම අර වර්ණ වගයක් ගැන මම ඔබට කිව්වා, නිතර පේන්න තියන්න ඕන වර්ණ ටික. ඒක අනිවාර්යයෙන්ම කරන්න මම හැම මාසෙම කිව්වා. ඒක රෝස තැඹිලි කොළ තදදම් කහ කියන වර්ණ ඔබේ නිතර ඇස ගැටෙන ගිනිවසේ හෝ ඔබ නිදින තැන ඕනෑම තැනක පර්ස් එකේ වාහනේ නිතර ඔය කියපු වර්ණ අනිවාර්යයෙන්ම ඔබේ ඇස ගැටෙන තැනක තියාගන්න. මේ දේවල් තුළ ඔබගේ මනසෙන් නිකුත් කරන තරංග මානසික තතේ ඕරායක ධනාත්මක කරගන්න හැකියාව පවතිනවා. මොනවාද වර්ණ? රෝස, තැඹිලි, කොළ, කහ, තදදම් කියන වර්ණ තෝරාගෙන ඒවත් පුංචියට හරි පේන්න හැම වෙලෙම තියන්න, නිදියන තැන පේන්න තියන්න, වාහනේ ඉස්සරහා තියාගන්න, ඔය හැමතැනම මේ දේ තියාගන්න. ඒවත් තුළත් හැම වෙලෙම ඔබට නිරෝගීකම ආදරය තුළ රැකවරණය තුළ සාර්ථකත්වය, ඔබේ කරන කටයුතු තුළ සාර්ථකත්වය, දියුණුව, ඒ වගේම සස්වීකත්වය නියෝජනය වෙමින් ඒ කියපු යහපත් හැමදේම ඔබේ ජීවිතය ළඟා කරගන්න ඔබගේ මනස තුළ යම්කිසි ආකාර ක්‍රියාත්මක වීමක් වගේම ධනාත්මක භාවයක් තියෙන පටිලි සාගතකම් ගැටලු නිරාකරණ වෙලා හැකියාවක් උදා වේවි. ඕක තමයි ජීවිතේ දිනන්න තියෙන හොඳම තැන. එනිසා මේ කියපු කාරණා එක්ක ඔබ ජීවිතේ කොට දාගන්න. ඉතින් ගුරුමාරුව සම්බන්ධ වීඩියෝවක් අනිවාර්යයෙන්ම මේ මැයි මාස 2 3 වෙද්දී ඔබට ගේන්න, ඔබේ ලග්නෙන් ලග්නෙට ගේන්න මම බලාපොරොත්තු වෙනවා. අනිවාර්යයෙන් මේ පොරොන්දු ඉෂ්ට සිද්ධ කරනවා. ඉදිරි වසර තුළ මේ ගුරුමාරුව බලපාන ආකාරය තුළ ඔබේ ජීවිතේට මොනතරම් යහපත් වුණත් අයහපත් වුණත් බය වෙන්න එපා. ඒ හැම දෙයක්ම 100%ක්ම යහපතට ළඟා කරගන්න විදිය මම ඔබට කියලා දෙනවා. බය නැතුව ජීවිතේ මුණ දෙන්න, ඔබ ඔබ කෙරෙහි විශ්වාසය තබාගෙන නිතර ධනාත්මක වෙන්න, හැම වෙලෙම මනස සුවපත් වෙන ආකාරයෙන් ජීවත් වෙන්න කාටවත් මොන අපලයටවත් මොන ග්‍රහයටවත් බෑ ඔබට අපල සිද්ධ කරන්න, ගැටලුව සිද්ධ කරන්න. ඒක හොඳට මතක තියාගන්න. තමන් කෙරෙහි පමණක් විශ්වාසය තියාගන්න, තමන් ගැන විශ්වාසයෙන් කටයුතු කරන්න. එතකොට මේ හැම දෙයක්ම යහපතක් වෙනවා වෙනවමයි. ඒ වගේම බොරුවට රැවටෙන්න එපා කිසිම කෙනෙකුට. මේ ජ්‍යොතිෂ්‍ය උනත් ගත්තොත් මේ දේ තුළ ගත යුතු දේ පමණක් ගන්න උත්සාහ කරන. ඕනට වඩා ඒකට ඇලී ගැලී ඉඳලා ඒකටම ඉඳලා අර ඕනට වඩා ඕනම දෙයක් ඕන්නේ නැහැ. ඒක මේකටත් අදාළයි. ඒ නිසා ඔබ ඔය බොරුකාරයින්ට අහුවලා අතේ තියෙන පිච්චිය නැති කරන් දියුණු වෙන්න බොරු යන්ත්‍ර දාණ්ඩයි ඔය ලෝක නැති ශාන්ති කර්ම කරන්න ලක්ෂ ගණන් දාස් ගණන් ණය වෙලා වියදම් කරන් ඒවට අහු වෙන්න එපා. මේ කියන සරල ක්‍රමය තුළ ඔබ මාසයක් දෙකක් තුනක් ජීවත් වෙලා බලන්න ඔබ ජීවිතේ යහපත ළඟන්න. ඔය වරු තුනෙන් පිහිට දෙනවා, වරු තුනෙන් ප්‍රතිඵල දෙනවා කොට ඇත්තටම අත්‍යචිතනක් තියෙනවද? නැහැ. හැබැයි මේ දේවල් තුලත් මේ කියන පිළියම් පිළිතවත් වරු තුනෙන් නම් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. හැබැයි ස්ථීරවම කියනවා කාලයක් ගිහින් හෝ ස්ථීරත්වය ලැබෙන මාසයක් දෙකක් යද්දී ලොකු වෙනසක් ඇති වෙනවා. අන්න ඒක නිසා ඒ தත්වය අත්දැකලා තමා තුලින් තමා දිනන්න ඔබ දිනනවා. බය වෙන්න එපා. ඉතින් එහෙනම් ඔබ සැම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. ඔබ සැමට තෙරුවන් සරණයි.